දිනපතා ඇහෙන අලුත්ම පුවත් දැනගැනීමට අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න කුඩා සීනුව එබුවන් අපි වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට දැනගන්නටත් පුළුවන්. කොල්ලො කෙල්ලො ලව් කළත් නොකලන් වැඩිමක් අරගෙන සල්ලි ටිකක් විසි කරලා නැති සෝබන පෙන්නලා වැඩේ ගොඩ දාන්න ඕනි. හැබැයි ඉතින් එහෙම නැතුව කසාද බඳින්නත් පුළුවන්. මේ කියන්නේ යන්නේ එහෙම නැතුව කසාද බඳින එකෙන් තියෙන වාසි ගැන. මේ වාසි ටික ඔයාලගේ කරගන්න පුළුවන්. හැබැයි මේ වාසි ටික ඔයාලගේ කරගත්තම සමාජෙන් සමහර වෙලාවට නරක කතා ඇහෙන්න ඉඩ තියෙනවා. හැබැයි ඒවා මේ කතා ඇතුලේ කියවෙන නෑයන්ගේ කුණු කතා වගේ නැහැ. එහෙනම් අපි අහලා බලමු වෙඩින් එකක් ගන්නෙ නැතුව බැන්දම තියෙන වාසි ගැන. අංක 1 ආතල් ගන්න සල්ලි ඉතුරු වෙනවා. ඔන්න ඇත්ත. බොරුවට ඇඳුම් මේකප් රත්තරන් බඩු නෑයන්ට කෑම හොටල් චාර්ජ් ෆොටෝග්‍රැෆි වලට සල්ලි වියදම් කරන්න ඕනි නැහැ. ඒ නිසා වෙඩිමෙන් පස්සේ කාලේ සල්ලි ගැන එච්චර නොහිතා ආතල් අරන් ජීවත් වීමේ හැකියාව උදා වෙනවා. ඒ විදිහට සල්ලි ඉතුරු වෙන එක එච්චර වාසියක් විදිහට බඳින්න කලින් නොපෙනුනත් බැන්දට පස්සේ හිතට ආතල් කියන දේ වටිනාකම ලොකුවටම දැනෙනවා. අංක 2 ලෝන් බරින් නිදහස් වීම. දැන් සාමාන්‍ය මට්ටමේ වෙඩින් එකක් ගත්තම මිලියනයක් නැතිනම් මිලියන 2ක්වත් අගනුවර ආශ්‍රිත කෙනෙකුට වියදම් වෙනවා. ඒක එක රාත්‍රියකට ගොඩාක් ලොකු මුදලක්. ඒක බොහෝ විට ඔයාලා ළඟ තියෙන මුදලින් නොකරන නිසා අනිවාර්යෙන්ම ලෝන් එකක් දාන්න සිද්ධ වෙනවා. ඉතින් ඔය ලෝන් එක ගෙවන්න වෙන්නේ බැඳපු දෙන්නට මිසක් ලොකුවට වෙඩිමක් ගමු කියලා කියපු කට්ටියට නම් නෙවෙයි. මේ ලෝන් කේස් එක ලොකු සහනයක් වගේ මුල් කාලේ දැන්නට පස්සේ මාසේ පඩියෙන් ලොකු කුට්ටියක් බැංකුව කපා ගනිද්දි ඒක එච්චර සහනයක් විදිහට නම් දැනෙන්නේ නැහැ. ඒ වගේම ඒ මුදල් ළියදවලා කරන්න පුළුවන් වෙඩින් වැඩ කන්දක් ඔයාලට මැවිලා පේන්න ගනී. අංක 3 නෑදෑයන්ගේ කුණු කතා නැතිවීම. ඔන්න ඉතින් හොඳ තත්වයක්. කතාවට කියනවා වෙඩින් වල මියුසික් හෙන ගහන්න වගේ සද්දෙට දාගත්තම නෑදෑයන්ට වෙඩිමේ නරක කතා කරන්න බැරි වෙනවලු. දැන් ඔය නෑයෝ කියන ජාතිය කියන කතා ඉතින් ඔයාගේ වෙඩින් එක තරුපයේ හෝටලයක ගත්තන් රූප සුන්දරියක් බැන්දන් ඉස්තරම් මෙනු එකක් සහ ඉස්තරම් බීම වර්ග දුන්නත් නවත්තන්න පුළුවන් ඒවා නෙවෙයි. ඒ අය කොහෙන් හරි අවුලක් දෙකක් අනිවාර්යෙන් හොයාගන්නවා. අංක 4 යාළුවෝ දෙන කටුකන්න වෙන්නේ නැහැ. දන්නවනේ ඉතින් අපිට කලින් කසාත බැඳපු යාළුවන්ට අපි දීපු කටු බෑග් උස්සලා ඇතුළට මඩ දාලා අපිම ස්ප්‍රේ කරගෙන පර්ෆියුම් ඉවර කරලා ඇඳුම් අස්සට කැරපොත්ත දාලා බෑග් එකට වෙනින් ලොක් දාලා ගම් ගාලා ඇඳුම් අලවලා වාහනේ කුණු කතා ලියලා බ්‍රයිට් කුණු බීත්‍ර ගහලා අපි යාළුවට දුන්න කටු. උණුත් අපිට දෙන්න බලාගෙන ඉන්නේ බඳිනකන් තමයි. ඉතින් ඒවයින් ගැලවෙන එක කොච්චර ලොකු දෙයක්ද? අංක 5 විලි ලැජ්ජාවේ පණ යන වැඩක් තියෙනවා. දැන් ඔය වෙඩින් වල විලි ලැජ්ජාවේ පණ යන සීන් තියෙනවා. කඳු මුදුන් වල වෙන වෙන ඇඳුම් වලින් එක එක ඇන්ගල් වලින් අත දික් කර කර ෆොටෝ ගහන්න සිද්ධ වෙන පී ෂූට් කියන්නේ. වෙනම විලි ලැජ්ජ නැති වෙන වැඩක්. ඇයි ඉතින් දන්න එවුන් දන්නවනේ පින්තූරයට ඇඟිල්ල දික් කරගෙන වෙනින් වෙනින් කඳු පෙන්න පෙන්න හිටියට මුම් බදින්න කලින් නටපු නාටකම් ඒට හපන් වෙඩින් එක වෙලාවේ මාසයක් තිස්සේ ප්‍රැක්ටිස් කරපු ඩාන්ස් එක දාන්න වෙනවා. ඔයිට හොඳයි බදින්න කලින් දික්කසාද වෙනවා කියලා සමහර අය ඔය වෙලාවට කියනවා. අපොයි අපි මුන්ට ඇඳුනා කියලා දුක් වෙන සීන් වෙන්නේ නැහැ. දැන් ඔය බ්‍රයිඩල් ඩ්‍රෙසින් කරන අය ඉතින් ඇත්තටම සීන් එක කියලාමයි ගන්න. එයාලා කෙලින්ම කියනවානේ මනාලිය අන්දවනවා කියලා. ඇත්ත තමයි ඉතින් එයාලා මනාලියන් විතරක් නෙවෙයි එතනට එන බුරුත්තම අන්දනවා. ඉතින් වෙඩිමෙන් පස්සේ ගෙදරින් මේකප් කරගෙන එතනට එන අය තමුන්ට වඩා ලස්සනට ආවා කියලා දැනෙද්දී මනාලියට හිතෙනවා අපරාධි මේ තැන් වලින් අපි අන්දවන්න ගත්තේ කියලා. ෆොටෝග්‍රැෆි ගැනත් ඒ විදිහට හිතෙන්න පුළුවන්. අංක 7 පස්සේ දික්කසාද වුණත් අවුලක් නැහැ. මේක ඇත්ත සිද්ධියක්. ප්‍රී ෂූට් තියලා සෙට් ප්‍රයිස් ඩාන්ස් දාලා 400කට විතර කියලා කසාත බැඳ වගේ නෙමෙයි පුතෝ හදිස්සියේ පවුල් අවුල් වෙලා දික්කසාද වෙන්න උනොත් එහෙම. එහෙම උනොත් ඉතින් අර කරපු වියදම් අපරාධේ වගේම නෝන්ඩියත් මිලියන ගාණින් විතර සෙට් වෙනවා. දැන් ඉතින් අපි මේ කිව්වේ වෙඩින් එකක් ගන්නෙ නැතුව කසාත බැඳම තියෙන වාසි ගැන විතරයි. වෙඩින් එකක් ගන්න කැමැත්තෙන් ඉන් එක වරදක් කියලා එහෙම නෙමෙයි. තමන්ගේ වෙඩින් එක ලස්සනට වියදම් අඩුවෙන් ප්ලෑන් කරගන්න අපි මොලේ කල්පනා කරලා ඒ වෙලාවට වැඩ කරන්න ඕනේ. ඉතින් මේ ලිපිය අපි උපුටා ගත්තේ aniwa.lk වෙබ් අඩවියෙන්.